Paradige Katavata Gadak Kadare Kranawa Gadak Kadaran Piligannawa channel ekata. Iting Adapi video eken katha karamu neda idiriyata Rehan duken inna sarana gihita satutu karana raken yana tanak sambandhawa saha e yana kalin Rehange ammata dena uttarayak sambandhawa. Iting video ekata yana kalin adaraniya illimak කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් දන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඉතින් ඔයා දන්නවා ඒ තමයි රහන් මේ වෙනකොටත් දන්නේ නැහැ. සරණේ මේ තරම්ම කරදර ගොඩක ඉන්නවද කියලා. හැබැයි ඉතින් සරණිගේ තාත්තා කතා කරපු දවසේ ඉඳන්ම රෙහාන් විශ්වාස කරනවා සරණට ගොඩක් කරදර මේ ගෙදර ඇති කියලා. ඒ නිසා තමයි රෙහාන් හැකි හැම වෙලාවෙම සරණිවත් ළඟට අරගෙන මේ හැමදේම අහන්නේ Taman නැති වෙලාවට මොන වගේ කරදර ගොඩක් තියෙනවද කියලා. හැබැයි ඒ එක තැනක දිවත් සරණි මේ ගැන කියන්නේ නැහැ. හැබැයි රෙහාන්ට තේරෙනවා සරණි හැරිම දුකෙන් පාළුවෙන් කල් ගත කරනවා කියලා. ඒකත් එක්ක එක දවසක් නිවාඩු දාන රෙහාන් තීරණය කරනවා සරණිත් එක්ක ඇවිදින්න යන්න. ඉතින් ඒත් ගත තීරණෙත් එක්ක සරණිත් ගොඩක් සතුටින් රෙහාන්ගේ අතේ එලිලා එළියට එන්නේ මේ ගමන යන්න හිතාගෙන. ඉතින් ඒ වෙලාවේදී රෙහාන්ගේ අම්මා බලන් ඉඳලා අහන්නේ කොහෙද යන්නේ කියලා. ඒ වගේම තමයි මේ වගේ බොරුකාරියක් එක්කම ගමන් බිමන්ද කියලා තමයි රෙහාන්ගේ අම්මා මෙතනදී අහන්නේ. ඉතින් මෙතනදී අවංකවම රෙහාන් කියන්නේ සරණිව එක්කරගෙන යනවා නිදහසේ ඉන්න පුළුවන් තැනකට කියලා. එතනදී රෙහාන්ගේ අම්මට ටිකක් වැඩිපුර කේන්ති ගිහිල්ලා කියන්නේ ඇයි මේ ගෙදර නිදහසක් නැද්ද කියලා. ඉතින් ඒ වෙලාවට රෙහාන් කියන්නේ ඒ කම දන්නව නේද කියලා. ඉතින් කොහොමුණත් මෙතනදී රෙහාන් ගොඩක් කේන්තියෙන් සරණිවත් එක්කරගෙන මෙතනින් පිටත් වෙලා යනකොට ඇත්තටම රෙහාන්ගේ අම්මටත් තේරෙවි රෙහාන් මේ වෙනකොට සරණි විසින් අයිති කරගෙනම ඉවරයි කියලා. ඉතින් මේ නිසාම විශ්වාස කරන කරුණක් තියෙනවා. ඒ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? ඒ තමයි. දැන් ඉදිරියේදී රෙහාන් තීරණය කරනවා මේ ගෙදරින් සරණිට කරන අපහස නැති කරන්න නම් රෙහාන්ම පෙරමුණ ගන්න ඕනි කියන කතාව. ඉතින් කොහම වුණත් රෙහාන්ගේ අම්මා මෙතනදී විශ්වාස කරනවා. නැවත වතාවක් රෙහාන තමන්ගේ පැත්තට ගන්න නම් සරණිගේ ලොකු වැරද්දක් හොයා ගන්න ඕනි කියලා. ඉතින් ඉදිරියට රෙහාන්ගේ අම්මා ඒ වෙනුවෙන් මහන්සි වෙන හැටි වගේම ඒ වෙනුවෙන් රුවණිගේ උදව් ඉල්ලලා රුවණි උදව් කළේ නැතුණාට පස්සේ මේ අම්මා නැකෝ දෙන්න අතරත් රණ්ඩු ගොඩක් ඇති වෙවි කියලා තමයි මට මේ වීඩියෝ එකේ නොව දැනුවත් කරන්න අත්‍යවශ්‍යම කරුණක් බවට පත්ලා තිබුණේ.